This is the new Nokia 7 Plus. උතුරේ අඬුකාර දුරේ දරුව රෙජිනෝල්ඩ් කුරේ මහතා හට ඊයේ දිනේදී සිදු කෙරුණ අඬුකාර දුර වෙනස්වීමත් සමග මධ්‍යම පළාත් නව අඬුකාරවරයා ලෙස පත්වීම හිමි වුණා. කෙසේ වෙතත් අද උදෑසන නැවතත් රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් අඬුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිරුම් දෙනු ලැබුවා. අනතුරුව ඒ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. අතිගරු ජනාධිපතිතුමා සියලුම අඬුකාරවරුන් කැඳවා අපේ නිල්ලිමක් රාසුව කැමැත්තෙන් ඒ ප්‍රදේශ තෝරාගෙන සොයන් මාරුවක් සිදු කරගන්ති කියලා. එතුමා අපට බල කරේ නැහැ. එතුමා හැබැයි කිව්වා සියලු දෙනාම ස්ථාන මාරු විය යුතුයි කියලා. ඒ අනුව දිවුරුම් දුන්නා. අද උදේ නැවත මට සිදු වුණා එම තනතුරෙන් ඉල්ලා අස්වෙලා නැවතත් සුපුරුදු යාපනයට උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට වැඩ බාර ගන්න. ඒකට හේතුව වුණේ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ බලවත් ඉල්ලීම. ඔවුන් ලිපි, පෙත්සම් වගේම ආයාචන රාශියක් අතිගරු ජනාධිපතිතුමාට එවලා තිබුණා. මම හේතුව මම දන්නේ නැහැ. හිස්ව තිබුණා. එතුමා තව කල්පනා කරලා එකට කෙනෙක් පත් කරන්න ඕන කියන එක තමයි එතුමා දරූ මතය. ඒ අතරතුර තමයි මේ ඉල්ලීම් විශාල වශයෙන් ආවේ. පාර නැවතත් මාව දැම්මා. නෑ, මගේ ජීවිතේ මට කවදාවත් කැමති දේ හම්බෙලා නෑ. හැමදාම දෛවය, ඉරණම සහ ඒ ආයතන වලින් පවරණ කාර්යය ඉෂ්ට කරනවා. අකමැත්තක් නෑ, බොහොම කැමැත්තකින් උතුරේ කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ මාර්ගය පැහැදිලි කරගන්න ඕන පළමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරපු පක්ෂයක්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැද හොයාගන්න බැරුව ඉන්න වගේ මට පේනවා. පක්ෂයක ඉන්නකොට අපක්ෂපාති වෙන්න බෑ. පක්ෂපාති වෙනවා. ඒ නිසා පක්ෂයක ඉන්නකොට පක්ෂය විසින් ගන්නා ලද තීන්දුව හෘද සාක්ෂියට විරුද්ධ වුණත් කුමන පක්ෂයක හිටියත් ඒකට අවනත වෙන්න වෙනවා. පක්ෂයක් තුල ඉන්න මධ්‍යස්ථ මිනිහා බරපතල අමාරුකමකට වැටෙනවා. මොකද පක්ෂයේ ඉඳත් වුණා මධ්‍යස්ථ බව රැක ගන්නත්. අවසානයේදී පක්ෂයේ රැකෙන්න නම් අරකට අනුගත වෙන්න. නැත්තම් කඩාගෙන බිඳගෙන එළියට එන්න ඕන. ඒකයි. ඒ නිසා දැන් කොමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය මධ්‍යම ප්‍රතිපදාව ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරගන්න ඕන යුගයක අපි ඉන්නේ. කලකිරීම සමානයි මෝඩකම සමගාමී සමීකරණය. ලංකාව ඊළඟ මැතිවරණ 2020න් පස්සේ ඒක මහා ප්‍රපාතයකට ඇදවැටීමක් හෝ එහෙම නැත්නම් 2020න් පස්සේ මහා ස්වර්ග රාජ්‍යයකට යමකට වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇඹරි ඇඹරි යයි ඉස්සරහ. ඒකට විරුද්ධ අරගලයකුත් වෙයි. සාර්ථක 2020ම නෙවෙයි කඩේ. තියෙන ප්‍රශ්නත් එක්ක ජාතික ආණ්ඩුවක් කියන එක රටේ තියෙන්න ඕනද නැද්ද? ජාතික ආණ්ඩුවක් කියන එක තියෙන්න ඕන. හැබැයි ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා. ජාතික ආණ්ඩුව බිහි වෙන්න තිබුණ ඕනම වෙලාවේ බිහි වුණේ නැහැ. ත්‍රස්තවාදයට විරුද්ධව අරගල කරන කාලේ තමයි මේ රටේ ජාතික ආණ්ඩුවක අත්‍යවශ්‍ය භාවයක් තිබුණේ. ඒ මහා බිහිසුණු අර්බුදයට මුහුණ දෙන්නේ ඒ කාලේ මේ මිනිස්සු එක්ක අහුන්නේ නැහැ.